ಕುಣು ರಟ ಸಿಟ ಸಮಸ್ತ ರಟವಸಿಯನ್ ಆಮಂತ್ರಣೆಯ ವೆನುವೆನ್ ಆರಾಧನಾವ ಎಲಬನ ಜನಾಧಿಪತಿ ವರನೆ ನಿಸಕ ಜಾಗ್ರಹಣೆ ಎಲಬನ ಶ್ರೀಲಂಕಾ ಜನರಜೆ ಅತಿಗರು ಜನಾಧಿಪತಿ ಸೇನಾಧಿ ನಾಯಕ ರಣಿಲ್ ವಿಕ್ರಮ ಸಿಂಘ ಮೆತ್ತುಮಂಟ ಅತಿಗರು ಜನಾಧಿಪತ್ಯಮಂಟ ಮಾತೃಭೂಮಿಯಟ ರಟ ದಿನ ನಾಯಕಟ ರಣಿಲ್ ವಿಕ್ರಮ ಸಿಂಘ ಮೆತ್ತುಮಂಟ ಗಾಲ್ ಜನತಾಮಟ ನಿಸಕ ಜಾಗ್ರಹಕಟ ಅತಿಗರು ಜನಾಧಿಪತ್ಯಮಂಟ ಗಾಲ್ ಮಠ ವಿಶೇಷ ಮಗೆ ಪಿಯಪ್ಪ ಇಲ್ಲ ಪತಿಂಗ್ ಆವೆ ಗಾಲ್ಲೆ ಮೇ ನಗರಕ್ಕ ಏ ಸಂಬಂಧ ತಿಯನು ಅದ ಮಾಮ್ ಮೇ ನಗರಟ್ಟು ಅವಿಲ್ಲ ತಿಯನ್ನೆ ವಿಶೇಷ ವಡಕಟ್ಟುತ್ತಕ್ಕರನ್ ಏ ಮೆತೆಂಟ್ ಅವಿಲ್ಲ ಮಮ ಜನಾಧಿಪತಿ ವರ್ಣೇಟ ತರಂಗ ಕರ್ಣವಾ ಕೇಳ ದನುಮ್ ದೆಂಟಾತ್ ಏ ವಗೇಮ ದನಟ ಮಗೆ ಅಪ್ಪ ಬೆಂದಲ ತಿಯನೋ ಕೇಳತ್ ಮಂಕಿಯ මීට වඩා හිතලා බලන්න සිදු වුණා. ඇත්ත වශයෙන්ම එදා මේ වගකීම ගන්නවද කියලා මට හිතන්න තිබුණා. 2021 මට ආරාධනා කරේ අගමැතිකම ගන්න වෙන කවුරුත් හිටියේ නැති නිසා. මං හිතන්නේ ලංකාවේ ආසියාවේ පළවෙනි වතාවට අගමැතිකම හිඟමනේ ගියා. ගන්න මිනිස් හිටියේ නැහැ. අන්න එහෙම එහෙම පසුබිමක මම මේක බාරගත්තා. මම බාරගත්තේ ඇයි? එදා ඔබේ විඳ දෙක මම දැක්කා. පෝලිං වල ඉන්ධන හොයා ගන්නවා. එක පැත්තකින් පෝර ලබා ගන්න තව පෝලිමක්. බේත් ලබා ගන්න තව පෝලිමක්. පාසල් වහලා මෙතන කිසිම ව්‍යාපාරයක් කරන්න බෑ. වැටිලා හිටියේ ඒ ජනතාවගේ දුක දැකලා මම තීරණය කළා මම මේක බාර අරගෙන මේක හරවනවා කියලා, මේක සාර්ථක කරනවා කියලා. අවුරුදු දෙකකින් මම ඒක කළා. කිසි දවසක මගේ ජීවිතේ මං අභියෝගයකින් පැනලා ගියේ නැහැ. මං දීර්ඝ වශයෙන් කතා කරන එක්කෙනෙක් නෙමෙයි. ඒ වැඩේට අත ගැහුවොත් මං ඒ වැඩේ කරනවා. ඉතින් අමාරුම තැනම මාවේ. අමාරුම තැන. ආහාර නැතුව කොහොම හරි මේක අපි හරවගත්තා. මං පෝර ලබා ගත්තා. මං පෝර ලබාගෙන මෙහා මේ පෝර ලබලා දුන්නා. යලකන්නට. කොච්චර කිව්වත් මම දැනගෙන හිටිය IMF සංවිධානයේ අධ්‍යක්ෂක කළමනාකාර අධ්‍යක්ෂකතුමිය ක්‍රිස්ටලීනා ජෝජියාව මං එතුමිට කතා කළා මට උදව් කරන්න මේ රට ගන්න කියලා. මං ලෝක බැංකුවට කතා කරා. ලෝක බැංකුවේ ආධාර ඉල්ලුවා. මං ජපානයේ අගමැතිතුමාට කතා කරා. එතුමගේ ආධාර ඉල්ලුවා. මේ ඉල්ලගෙන තමයි මං ඉදිරියට ගියේ. මේ රට මගේ විශ්වාසය මේකෙන් ගොඩ ගන්න පුළුවන්. අපි යටවෙන්න ඕමනා නැහැ. අපි ඉදිරියට යමු කියලා. ඒකෙන් මේ ගමන පටන් ගත්තා. මේ ගමන පටන්ගෙන ටිකෙන් ටික අපිට ආධාර ලැබුණා. ඒ ආධාර අරගෙන තමයි මෙතෙන්ට ගියේ. අන්න එහෙම තත්වයක් අද ඇති කරේ. අපි එතෙන්ට දැන් අද ඇවිල්ලා තියෙන්නේ. අපි ඇත්ත වශයෙන්ම මේ බංකොලොත් භාවයෙන් පිට වෙන අවස්ථාව. එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ ගන්න මම IMF සංවිධානය එක්ක සාකච්ඡා කරා.
මට අමාරු තීරණ ගන්න සිදු වුණා. හේත් මං ඒ හැම එකක්ම අරගත්තා. මං දන්නවා කොච්චර අමාරු වුණත් මාස 6ක් අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ඒ බර අඩු වෙනවා කියලා. අන්නේ තීරණේ තමයි අපි අරගත්තේ. මට කිව්වා ලංකාවේ ආණ්ඩුවට ආපහු ණය ගන්න බෑ කියලා. රුපියලේ ණය. ඒක තහනම් කරලා නීතියක් සම්මත කරන්න උනා. ඒත් කොහොම හරි අපි දැන් මුදල් ලබා ගත්තා. අපිට අතිරික්කයක් තියෙනවා. හිතේ කරන ගමන් වැට් වැඩි කරන්න සිදු වුණා. ඒත් මෙතනින් අපි ඉදිරියට ගිහින් තියෙන්නේ. අද රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. අපිට ඕන ආහාර තියෙනවා. අපිට ඕන ආහාර භෝග තියෙනවා. අපිට පිටින් ගේන්න පුළුවන්. මේ සම්පූර්ණ තෙල් මිල දිහා බලන ඉන්ධන මිල දිහා බලන්න. එදා වාගේ නෙමෙයි අද. ඊට වඩා පහසුයි. එදා කෑ ගැහුවා. මේකට විශේෂයෙන්ම මේ තෙල් මිල දාන්න ඒ තෙල් මිල වෙනුවෙන් සානාධාර දෙන්න අපි එක්කරේ නැහැ. ඒත් අද තියෙනවා ඉතාම හොඳ ක්‍රමයක්. ඉන්දියාවේ වාගේම ක්‍රමයක් අපි ලංකාවේ ඇති කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම මෙතෙන්ට ගෙනත් තියෙනවා. ඒත් මම පිළිගන්නවා තාම හැම එක්කෙනාගේම ප්‍රශ්න විසඳිලා නැහැ. සමහරු අමාරුවෙන් ජීවත් වෙන්නේ. තාම තමන්ගේ කනකර බඩු ඔක්කොම උගස් කියලා තියෙනවා. මේ අවුරුදු කාලෙදී බැංකුවල කනකර බඩු උගස් තියෙන එක රුපියල් බිලියන 250 ඉඳන් 500ට වැඩි වුණා. අය සමහර අයට තාම කොහොමද මුදල් හොයන්නේ කියලා තව ණය වෙනවා. මන් දන්නවා මේ අපි ටිකෙන් ටික මේ ප්‍රශ්න විසඳගෙන යනවා. ආර්ථිකයක් කඩා වැටුණාම ඒකයි සිදුවෙන්නේ. ඒ දුක අමතක කළා නැහැ. ඒත් ඒකේ විසඳුම් අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්න අපි ක්‍රියා කරමු. දැන් ළඟදී රත්තරම් බඩු විශේෂයෙන් පිළිමද අපි සාහනයක් දුන්නා. ඒ ආභරණ පිළිබඳව අන්න එහෙම වැඩ කටයුතු කරගෙන යන්න. මේ දුකින් ඉන්න අය ගැන මං හුඟක් මේ අමාරුවෙන් ජීවත් වෙන අය ගැන අපි හුඟක් කනගාටු වෙනවා. අපි පුළුවන් හැම එකක්ම කරනවා. සමෘද්ධිය වෙනුවට කස්සැසුම ගෙනල්ලා තුන් ගුණයකට දෙනවා. දෙන ගාන 118 ඉඳන් 24ට වැඩි කළා. දැන් ශිෂ්‍යත්ව දෙනවා. බලන්න කොයි ආණ්ඩුවෙන්ද උරුමය දුන්නේ. තමන්ට ඉඩම් දුන්නේ 120කට ඉඩම්මයි තියෙන්නේ. අපි පුළුවන් විදියට අපි ජනතාවට ඒ සාමාන්‍ය ජනතාවට මම උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි කඳුකරේ දැන් ද්‍රවිඩ ජනතාව ඉන්න ලයින් කාමර ඉඩම් සියල්ලම අපි ගම්මාන බවට පත් කරනවා. ඒ අයටත් ඉඩම් නැහැ. ඒ අයිතිය දෙනවා. පොඩි මිනිහට අයිතිය දෙන එකයි මගේ වැඩසටහන. පොඩි මිනිහට අයිතිය දෙන එකයි මේ ආණ්ඩුවේ වැඩසටහන. ඒක අතහරින්නේ නැහැ. මේ රටේ ඉවර කරනකොට ඔබත් පෝසත් කළා තමයි මේ වැඩසටහන ඉවර කරන්නේ. තේරෙන්නේ නැහැ. 2048 කියන්නේ මේ බොහෝ දෙනෙක් තරුණ 50ට අඩුයි. තමන්ගේ දරුවන්ට මේ අනාගතය හදලා දෙන්න. එහෙනම් මේ මාර්ගය අපි යන්න ඕනේ. අපි දියුණු වෙන්න ඕනේ. කර්මාන්ත ගේන්න ඕනේ. තව හෝටල් ගේන්න ඕනේ. කෘෂිකර්මයේ නවීකරණය කරන්න ඕනේ. අපි ශක්තිමත් වෙමු. ඇයි බැරි අපිට ශක්තිමත් වෙන්නේ? අද අපේ රටේ දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 85යි. මං කියන්නේ සත වර්ෂයේ මැද වෙනකොට 350ක් කරනවා. තුන් ගුණයකින් වැඩි කරනවා. ඇයි බැරි අපි? පුළුවන් හතර ගුණයක් කරනවා. චීනය කරා, වියට්නාමය කරා, සිංගප්පූරුව කරා. ඇයි අපිට බැරි මේක කරන්න? මොකද මේ තරුණයන්ට අනාගතයක් වුමනයි. මේ තරුණයන්ට අනාගතයක් අපි දෙන්න ඕනේ. නිකන් සටන් පාට කියලා හරියන්නේ නැහැ. මේ රට බාරගන්න මේ තරුණ අය. යාළුවනේ අයිතියක් තියෙනවන්න මොකද්ද අපේ අනාගතය කියලා. අපිට යුතුයකමක් තියෙනවා මේකයි අපි කරන්න කියලා කියන්නේ. අන්න එහෙම අලුත් තැනකට අපි යන්න ඕනේ. අලුත් ගමනක අපි යන්න ඕනේ. ඒ ගමනට යන්න මම ලෑස්තියි. මේ ගමනට යනකොට මම අද එන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. අපි පරණ දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ. මම ආණ්ඩුව බාරගත්තාම
මේ ඇමතිවරීට කවුද මොනාද කරන්න කියල මන් දැනගෙන හිටියනෑ. මං බාරදුන්න. මොකක් දක්ෂ ඇමතිවරු එතනින් ආව. අපි දේශපාලනය කරන මේ කාටවත් මට බෑ ඇමතිකන් දෙන්න. මේ ඔක්කොම අරගත්ත. ඒක අපි දේශපාලනය ගැන හිතන් නැතුව වැඩ කරා. ඒක ප්‍රතිඵලය ඇවිල්ලා තමයි මේ රට උස්සන්න ඔයක මට තනියම කරන්න බැහැ. මං කිව්වා මේ වැඩ කරන හිටිය. ඉතින් අපිත් හිතන්න අලුතෙන් මේ රට හදන්න ඕනේ. අනාගතයක් දෙන්න ඕනේ. අපි තාම මේ 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 පටු දේශපාලනේ ඉන්නවද? ඒකයි මම අහන්නේ සජිත් ප්‍රේමදාසලා අනුරදිසානායකලා ඔතනදී ඉන්නේ. මට ඕනේ අලුතෙන් යන්න. මේ කියන්නේ පක්ෂ නැති කරනව නෙමෙයි. අලුතෙන් හිතලා අපි එකතු වෙලා යන්න. ඉතින් අපි මේ ගමනේ යමු. අපි එකතුව යමු. අපි ඉදිරියට යමු. අපි ලංකාව හදමු. අපි ජයගම්මු. ඔබ සියලු දෙනාටම ස්තුතියි. අධිකරු ජනාධිපති වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ගේ විජය ග්‍රහණය වෙනුවෙන් කැපවෙමු. මාතෘභූමිය දිනමමු. ඒ සඳහා කැමැත දක්වන සියලු දෙනා අත ඔසවලා කෝ හොඳට අත ඔසවන්න ඕන. අත ඔසවලා ප්‍රකාශ කරන්න කැමැත. බොහොම ස්තුතියි. අධිකරු ජනාධිපතිතුමන්ට මාතෘභූමියට ගල් ජනතාවට රනිල්